අද සුපුරුදු විදිහටම ලෝක පුවත් වාර්තාවයි ඔබ වෙතට සමීප කරන්නේ. අද ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 39ක් වාර්තා වන අතර මේ මොහොත වන විටද අද දවසේ ආසාදිත සංඛ්‍යාව 3000 ඉක්මවා ගියා. ඒ වගේම සංචරණ සීමා 7 වනදායින් අවසන් වන්නේ නැහැ. එය 14 වනදා දක්වා දීර්ඝ කරන්නට කටයුතු කරනු ලැබුවා. මේ වගේම අද දවසේදී විශේෂයෙන්ම නෞකාවේ සිදුවීම නෞකාව දැන් ඇදගෙන යාම අතහැර දමා තිබෙනවා. ඒ නෞකාවේ පිටුපස කොටස සම්පූර්ණයෙන් ගිලී ගොස් මුහුදු පතුලේ ඝට්ටනය වන තරමට ප්‍රශ්නය මතුවලා තිබෙනවා. මෙට්‍රික් ටොන් 275කට ආසන්න වුණු ඝන දැවි තෙල් මෙහි පවතිනවා, ඉන්ධන පවතිනවා. මේ කාන්දුව හොත් බරපතල සාගර විනාශයක් ශ්‍රී ලංකාවේ සිදුවිය හැකිව තිබෙනවා. නමුත් මේ කාන්දුව නතර කරගත හැකිද යන්න පැහැදිලි ප්‍රශ්නයක් සහ අභියෝගයක් බවට පත්වනවා. කෙසේ වෙතත් මේ වන විට විදේශීය සමාගම් පවා මැදිහත්ව මේ පිළිබඳ අවධානය යොමු කරමින් තිබෙනවා. කෙසේ වෙතත් ධීවර කර්මාන්තය නතර කරන්නට ඉඩ ලබා දුන්නා, නතර කරන්නට මේ වන විට නියෝග කර තිබුණා. මේ පරිසරය තුළ මේ සාගර විනාශයකට ලක් වූ පොත් ශ්‍රී ලංකාවේ මුහුදු තීරය, මීගමුවේ සිට මුහුදු තීරය කොතරම් විනාශයකට පත්වේවිද යන්න පිළිබඳ අද විවිධ පාර්ශ්වයන් ප්‍රකාශයට පත් කරා. නමුත් ඇත්තටම මේට වන්දි ගෙවා නිමා කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. ඇයි මෙහෙම සිද්ධ වුණේ කියන ප්‍රශ්නය අපි සියලු දෙනාම ඉදිරියේ ඉතිරි වෙනවා. අප අවධානය යොමු කරනවා මේ මොහොතේදී පවතින කාරණාවලට. ඒ අනුව ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ අපගේ වැඩිම පිරිසක් ශ්‍රවණය කරන කුවේට් රාජ්‍ය තොරතුරු වලටයි. විදේශගත ශ්‍රමිකයින්ට කුවේට් රාජ්‍ය විවෘත කිරීම ජූනි මාසයේ අගදී බව මේ වෙද්දි දැනුම් දීලා තිබෙනවා. Most activities in Kuwait will gradually open based on the vaccination process. එන්නත් කරන ක්‍රියාවලිය පාදක කර ගනිමින් ඒට අනුගතව කුවේට් රාජ්‍ය විදේශගත ශ්‍රමිකයින්ට වසා දමා ඇති රාජ්‍ය ජූනි අවසානයේ වන විට විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් විවෘත කරන්නට හැකිවනු ඇතැයි සහ එන්නත් කරන ක්‍රමවේදය පාදක කර ගනිමින් සිදු වෙන ඇති බව ප්‍රකාශ කරද්දී අද කුවේට් රාජ්‍ය පලස්තීනය හමුවනවා. ඒ අනුව His Highness Amir Sheikh Nawaf Al Ahmad Al Jabir Al Sabah say Tuesday that the state of Kuwait remains unwavering in Palestine. Palestine රාජ්‍ය වෙනුවෙන් විශේෂයෙන්ම මේ වන විටත් පෙනී සිටිනවා කියන කාරණය විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. අද දවසේදීත් 1279ක් ගෙවුණු දවසේ ආසාදිතින් වාර්තා වුණා මරණ 3ක් සහිතව යලිත් වතාවක් 1001ම වූ ආසාදිතින් වාර්තා වී තිබෙනවා කුවේට් රාජ්‍යයේ. යම් අඩුවීමක් පෙන්눔 කර තිබුණා. නමුත් යලිත් වතාවක්ගේ වැඩි වෙන මට්ටමක් පෙනෙන්නට තිබෙනවා. Millions spent in anti-COVID war. මේ වෙද්දී කුවේට් රාජ්‍ය අතිශය දැවැන්ත පිරිවයක් වසංගතය පාලනය කිරීම සඳහා යොදවා තිබෙනවා සහ ක්‍රියාවලිය යොමු කර තිබෙනවා කියන ප්‍රවෘත්තියත් අද වාර්තාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 169ක් සේවකයින්ගේ තනතුරු අවලංගු කර තිබෙනවා. විදේශගත ශ්‍රමිකයින් ඔගස්ට් 30th last working day අගෝස්තු 30වනදා ඔවුන් සියලු දෙනාගේම අවසන් දිනය ලෙස දැනුම් දී තිබෙනවා. විශේෂයෙන්ම කුවේටානු වාදයේ සංකල්පය ක්‍රියාත්මක වීම මත පාදක වෙමින් මේ වෙද්දී කුවේට් රාජ්‍ය තුළ වැඩි බහුතරයක් කුවේට් වැසියන්ට ඉඩකඩ ලබා දිය යුතුයි කියන සංකල්පයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එවන් පරිසරයක් ඇතුළත තමයි මේ මොහොත වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ශ්‍රී විදේශගත ශ්‍රමිකයින් හැකිතාක් දුරට ඉවත් කරමින් එවෙනුවට කුවේට් ජනතාවටම ඉඩකඩ ලබා දීම සඳහා අවසන් ක්‍රියාවලිය දියත් කරමින් පවතින්නේ. ඒත් එක්කම විශේෂයෙන් සඳහන් වන අනිත් කාරණය තමයි මේ මොහොත වන විට දී කුවේට් රාජ්‍ය සම්බන්ධයෙන් මේ වන විට කුවේට් රාජ්‍යයේ එන්නත් සහිත වුණු නෞකාවක් යම් ආකාරයක එන්නත් සහිත නෞබඩු තොගයක් මේ වන විට ලිපිලේඛනවල ප්‍රශ්නයක් නිසා ගෙන්වා ගැනීම යම් ප්‍රමාදයක් සිදුව තිබෙනවා කියන ප්‍රවෘත්තියත් කුවේට් රාජ්‍යයෙන් වාර්තාවේදී ලේබර්ස් will not work outdoors between 11 am and 4 pm. ඔබ විදේශගත ශ්‍රමිකයෙකු විදිහට කුවේට් වැඩබිමක වැඩ කරන කෙනෙක් නම් මේ ප්‍රවෘත්ති පිළිබඳව ඔබ හොඳින් දැනුවත් වෙන්න කුවේට් නීතියක් පනවා තිබෙනවා. මේ අධික හිරු රශ්මිය සහිත වුණු කාල වකවානුව තුළදී උදෑසන 11 සිට හවස 4 වෙනකම් කාල සීමාව තුළදී ඔබට විවෘත භූමිවල, ඒ කියන්නේ ගොඩනැගිලි වලින් පරිබාහිර භූමිවල වැඩ කරන්නට බැහැ. එහෙම සේවය යොදවන්නට බෑ. ඒ පිළිබඳ දැනුවත් වෙන්න. ඒ අනුව සේවකයින් කිසිවෙකු උරා 10:11 සිට හවස 4 වෙනදා වේලා මොහොත දක්වා එලිමහනේ රාජකාරිවල නොයදී යුතුයි. Kuwait airport like to be open gradually by end of June. ජූනි මාසයේ අවසාන වෙන විටදී කුවේට් රාජ්‍යය සම්පූර්ණයෙන් තමන්ගේ ගුවන් තොටුපළේ ධාරිතාව පුළුල් කරන්නට කටයුතු කරනවා. ඒ කියන්නේ දැනට 10%ක පමණ ධාරිතාවකින් ගුවන් තොටුපළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වෙනස් කරලා සම්පූර්ණ ගුවන් තොටුපළ ක්‍රියාත්මක වීමට සූදානම් බව දැනුම් දී තිබෙනවා. Oman's arrival ban on over 10 nation stays. රාජ්‍යයන් 10කට අදාළව පනවා තිබෙන සීමාව තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි කියන කාරණේ වාර්තා කර තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම ඔවුන් සඳහන් කරනවා මේ වෙද්දි කොරෝනා වෛරසය බොහොම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන රාජ්‍යයන් තමයි මේ කියන නීති රීති ඔවුන් අනුගමනය කරන්නේ. සුඩානය, බ්‍රසීලය, නයිජීරියාව, ටැන්සානියාව, සියරාලියෝන්, ඉතියෝපියා, UK, ඉන්දියා, පකිස්තාන්, බංග්ලාදේශ්, ඊජිප්තු,
පිලිපීන් තායිලන් මලේසියා වියට්නාම් මේ කියන රාජ්‍යයන් වලට තවදුරටත් ඔවුන් පනව ඇති සීමා ඒ ආකාරයෙන්ම පවතිනවා කියලායි වාර්තා කරන්නේ. ඔමන් රාජ්‍යය තහනම් කර ඇති රාජ්‍යයන් 10 තමයි ඒ දැනුම් දීම සිදු කර තිබෙන්නේ. ඊට අමතරව අප තවදුරටත් අවධානය යොමු කරනවා work permit fee increase in Oman, work permit gastu ඕමානයේ වැඩ කර තිබෙනවා ප්‍රමාණය, Oman reopens land borders for work purposes කාර්මීය සාධක පදනම් කර ගනිමින් ඕමාන දේශ සීමා දැනට විවෘත කර තිබෙනවා කියන ප්‍රවෘත්තියත් ඕමානයේ අද දවසේදී වාර්තා වෙයි. අපි අවධානය යොමු කරනවා කටාර් රාජ්‍යයට අරාබ් ෆොරින් මිනිස්ටර් ටු මීට් ඉන් දෝහා ෆෝ ටොක්ස්. අරාබි විදේශ කටයුතු අමාත්‍යවරුන් මේ වෙද්දී කලාපීය වශයෙන් දියුණු කිරීම සඳහා විශේෂ සාකච්ඡාවකට යොමු වෙද්දී කටාර් වර්ල්ඩ් කප් ක්වොලිෆයර්ස් මූව් ෆ්‍රොම් චයිනා ටු ඩුබායි. මේ වෙද්දී කටාර් පාපන්දු ලෝක ශූරතාවයට සුසුකම් ලැබූ පාර්ශවීන් චීනයේ සිට ඩුබායි බලා පැමිණ තිබෙනවා කියන ප්‍රවෘත්තියත් අද දවසේදී වාර්තා කර තිබෙනවා. එත් එක්කම අපි අවධානය යොමු කරනවා සෞදි ඩ්‍රයිවිං පර්මිට් ෆෝ ගර්ල්ස් ඇට් 17. සෞදි කාන්තාවන් වයස අවුරුදු 17 දී රියදුරු බලපත්‍රය ලබා දීමේ අවධානය මේ වෙද්දී යොමු වෙලා තිබෙනවා. 2018 දී තමයි සෞදි අරාබියාව කාන්තාවන් සඳහා රිය පැදවීමේ අයිතිය ඉතිහාසයේ පළමු වතාවට ලබා දී තිබුණේ. එවන් පරිසරයක් ඇතුළතදී දැන් වයස අවුරුදු 17 වූවන්ටත් කාන්තාවන්ටත් මේ ආකාරයෙන් රියදුරු බලපත්‍රය ලබා දීමට සෞදි රාජ්‍යය අවධානය යොමු කර තිබෙනවා. සෞදි සිටිසන් එක්සිකියුටඩ් ෆෝ ස්ලේයින් සන් යනුවෙන් වාර්තා කරනවා අද දවසේදී ප්‍රවෘත්තිය. මේ වෙද්දී දඬුවම ඔවුන් දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා. ඔතොරිටිස් හැව් සේඩ් සෞදි පාලන අධිකාරිය සිටිසන් හැස් බී එක්සිකියුටඩ් ෆෝ මර්ඩරින් හිස් 10 ඉයර්ස් ඕල්ඩ් සන්. වයස අවුරුදු 10ක තමන්ගේ පුතාව ඝාතනය කිරීම හා සම්බන්ධ ක්‍රියාවලියට අදාළව තමයි මේ අදාළ පියා එල්ලා මරා දමන්නට කටයුතු කර තිබෙන්නේ. මොහොමඩ් බින් අබ්දුල්ලා කියන පුද්ගලයා තමයි තමන්ගේ කිල් හිස් සන් ඉන් කෝල්ඩ් බ්ලඩ් by during him a deserted area and slaughtered him with the knife and repeatedly stabbed him. මේ වගේ ඛේදනීය තත්ත්වයන් සිදු කර තිබෙන්නේ. කොහොම වුණත් මරණ දඬුවම ලබා දී තිබෙන අවුරුදු 10ක දරුවා මරා දැමීමේ ඛේදවාචකයට දඬුවම විදිහට එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ තොරතුරු වලටත් අපි දැන් අවධානය යොමු කරමු. Meet Jumeirah's Jack of all traders, masters of many. Why German expat George Strobel in the neighbor you can talk and may එහි අභ්‍යන්තර කාන්න Jumeirah Jack of all traders මෙයට යන්න කියන ඉල්ලීමත් එක්ක එහි පවතින අවශ්‍යශී කාරණා පිළිබඳ තමයි මෙහි සඳහන් කර තිබෙන්නේ. විශේෂයෙන්ම annex navy pilot මේ නාවික හමුදාව හිට කෙනෙක් master goldsmith food specialist who works wonders with the hand farmer with 13 acre citrus cock farms a fit out expert with an impressive portfolio cloud cruising adventurer who has plane for every mood and crazy guy whose funny bone never let him go down. මේ වාර්තා කරන්න පුද්ගලයෙකු විශේෂයට meet Jumeirah's Jack Jumeirah වල සිටින Jack කියන පුද්ගලයා ඔහු නාවික හමුදාවේ හිටපු පයිලට් කෙනෙක්. දැන් මේ වෙද්දි ඔහු විසින් විවිධ ව්‍යාපෘතිත් එක්ක විවිධ වගා කටයුතු සහ අපූරු කතාවක් ඔහුගේ තියෙනවා. අපි ආරාධනා කරනවා යාස්පුවත් සේවයේ මේ සයිට් එකට ගිහිල්ලා බලන්න. ලස්සන කතාවක් තියෙනවා. ජීවිතේට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔහුගේ කතාව. ඒත් එක්කම American man wins 1 million in Dubai duty free draw. Duty free draw එකෙන් මිලියන එක ත්‍යාගය මෙවර හිමි කරගෙන තිබෙන්නේ අමරිකානු ජාතිකයෙක් කියන කාරණය අද දවසේදී වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා මේ වෙද්දී ලෝක තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන්නට යන ලෝකයේ විශේෂයෙන් සඳහන් වන කාරණේ තමයි UK reports no new COVID-19 deaths for first time since March 2020. 2020 මාර්තු මාසයෙන් පස්සේ එකදු මරණයක්වත් නාර්තා නොවුණු දවස විදිහට ගෙවුණු දවස වාර්තා වී තිබෙනවා. එක්සත් රාජධානී ඔවුන් යම් ආකාරකින් මේ වසංගතය පරාජය කරන තැනට ගමන් කර තිබුණා කියන සුවිශේෂී තත්ත්වයේ සිටින්නේ. කොවිඩ් ලොක්ඩවුන් ඉන් ඕස්ට්‍රේලියා මෙල්බර්න් එක්ස්ටෙන්ඩඩ් බයි වීක්. මෙල්බර්න් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් තවත් සතියක් ලොක්ඩවුන් කරන්නට මේ වෙදි තීරණය කර තිබෙනවා කියන ප්‍රවෘත්තිය වාර්තා වෙනවා. මේ තමයි සමස්ත ලෝකයේ වැදගත්ම තොරතුරු. Subscribe කරන්න අපි ඔබ වෙනුවෙන් සත්‍ය තොරතුරු නිරන්තරයෙන්